සුබ දවසක් මම දර්ශනී හේරත් රජේ පාසලක ගණිත ගුරුවරයෙකු ලෙස අවුරුදු 9ක කාලයක් තිස්සේ මම සේවය කරනවා. ගණිතයේ ඉගැන්වීමේදී මට ඇති වුණ ප්‍රධාන ගැටලුවක් තමයි ගුරුවරුන් ලෙස කොපමණ වෙහෙසක් කරන් වැඩ කරත් සිසුන්ගෙන් අපේක්ෂිත සාධන මට්ටම් හරියාකාරව ලැබෙන්නේ නැතිකම. ඒ වගේම සිසුන් ගුරුවරයා සමග සක්‍රීය ලෙස පාඩමට සම්බන්ධ නොවීම. මේ අතර මට අවස්ථාව ලැබුණා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන මධ්‍යම පළාතේ කනිෂ්ඨ ද්විතීක අංශයේ ගණිත සාධනය පිළිබඳව සහයෝගී ක්‍රියාමූලික පරීක්ෂණයකට සහභාගී වෙන්න. එහිදී කනිෂ්ඨ ද්විතීක අංශයේ පවතින ගැටලුවක් හඳුනා ගැනීම සඳහා සිසුන්ට ප්‍රශ්නාවලියක් ලබා දුන්නා. එසේම එම ප්‍රශ්නාවලිය සඳහා සිසුන්ගේ අදහස් හලකා බලමින් හඳුනාගත් ගැටලුවක් निराකරණය කිරීම සඳහා ක්‍රියාමූලික පරීක්ෂණයක් සිදු කිරීමට මට අවස්ථාව ලැබුණා. එම ප්‍රශ්නාවලිය සඳහා සිසුන් ලබා දුන් පිළිතුරු සලකා බැලීමෙන් මට හැඟී ගියේ සිසුන් 80%ක් පමණ ගණිතය ඉතාමත්ම අමාරු විෂයක් ලෙස සලකන බව හා ඔවුන්ගේ ප්‍රියතම විෂය ගණිතය නොවන බව. තවදෙම පරීක්ෂණයට සමගාමීව 21 වන සියවසේ කුසලතාව සහ එහි භාවිතයන් පිළිබඳව ගුරුවරුන් දැනුවත් කළා. එම දැනුම ප්‍රයෝගී කරගෙන මට ප්‍රධාන ගැටලුවක් තිබෙන ළමුන්ගේ සාධන මට්ටම් ඉහළ දැමීම සඳහා යමක් කරන්න පුළුවන් කියලා මට හිතුණා. පසුව පරීක්ෂණයට අදාළ සැසිවාරවලදී ඉගෙනගත් 21 වන සියවසේ කුසලතාවලින් ප්‍රධාන වශයෙන් කතා කරන සහයෝගී ඉගැන්වීමට අදාළව ක්‍රියාමූලික පරීක්ෂණයක් මම සැලසුම් කළා. සහයෝගී ඉගැන්වීම තුලදී සිසුන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් ඔවුන්ගේ දැනුම, කුසලතා සහ උත්සාහයන් එකතු කරමින් සාර්ථක ලෙස විසඳුම් ලබා ගන්නා අවස්ථා පිළිබඳව සහ එහිදී තනු සිසුවෙකු විසින් අත්කර ගන්නා කුසලතා පිළිබඳව කතා කරනවා. එදිනදා ජීවිතයේදී හමුවන ප්‍රායෝගික ගැටලු ආශ්‍රයෙන් සැකසූ ගණිත ගැටලු සහයෝගීව විසඳීම සඳහා මම සිසුන්ට අවස්ථාව ලබා දුන්නා. මාස 3ක පමණ කාලයක් මම මේ පරීක්ෂණය සිදු කළා. එසේම ක්‍රියාමූල පරීක්ෂණයට අදාළ තක්සේරු මගින් සිසුන්ගේ සාධන මට්ටමේ වෙනසක් වර්ධනයක් ඇතිවන බව මට පෙනුණා. ගණිතය පිළිබඳව සිසුන්ගේ උනන්දුව වැඩි වුණ ආකාරයක් සහ සිසුන් ඉතා සහයෝගයෙන් පිළිතුරු ලබා ගන්නා ආකාරයත් මට පන්ති කාමරයේදී දක්නට ලැබුණා. ඒ වගේම සිසුන්ගේ සමාජ කුසලතා වර්ධනයක් මෙන්ම සැබෑ ජීවිතයේදී ඇතිවන ගැටලු නිදාකරණය කිරීම සඳහා ගණිතය අවශ්‍ය බවත් සිසුන් අවබෝධ කරගත්තා. ක්‍රියාමූලික පරීක්ෂණයේ සිදු කරමින් යන අතර සහයෝගිතාව වැඩි කිරීමේ හැකියාව ඇති ක්‍රියාකාරකම් යොදා ගැනීම සඳහා අන්තර්ජාලය පරිහරණය කරමින් ගුරු මාර්ගෝපදේශය සංග්‍රහයට බාහිරව යමින් අලුත් ක්‍රියාකාරකම් මම ළමුන්ට හඳුන්වා දුන්නා. සාමාන්‍ය පන්ති කාමරයේදී සිදු කරනවට වඩා සිසුන්ට නිවසේදී තාක්ෂණය භාවිතයෙන් අලුත් දැනුම සොයා ගැනීමේ අවස්ථා ලබා දීමෙන් මෙවැනි සහයෝගී ක්‍රියාකාරකම් සිදු කිරීම නිසා සිසුන් තුළ ගණිතය සඳහා පෙළඹීම වැඩි වෙන බව මට පෙනී ගියා. මෙමගින් ගුරුවරියක වශයෙන් මගේ වෘත්තීය දැනුම හා කුසලතාද වැඩි දියුණු කර ගැනීමට අවස්ථාව ලැබුණා. එම ක්‍රියාමූලික පරීක්ෂණය සඳහා සිසුන්ට ලබා දුන් වර්ගඵලයේ පාඩම ආශ්‍රිතව ගණිත ගැටලුවක් සහයෝගී ආකාරයෙන් විසඳීම සඳහා සිසුන් යොමු අයුරු බලමු. ආයිබෝවන් පුතාලා. අපි අද අලුත් ක්‍රියාකාරකමක් කරන්න තමයි යන්නේ පුතාලා. ඔගොල්ලෝ ආස දෙයක් ගැන. ඔගොල්ලෝ වාහන වලට ආසද? ඔව්. මොන වගේ වාහන වලටද ඔයාලා ආස? තව ජීප්, බයික්, වෑන්. ඔයාලා වාහන වලට කැමති නේද? එහෙනම් අපි අද වාහන ගැන ක්‍රියාකාරකමක් කරන්න තමයි යන්නේ. මම ඉස්සෙල්ලාම ඔයාලට පින්තූරයක් පෙන්වනවා. බලන්න ඒක ඔයාලට අඳුරගන්න පුළුවන් වෙයිද කියලා. මොකද්ද මේ පින්තූරේ තියෙන්නේ? ඔව්, දහම් කියන්න බලන්න. ඔව්, වෙහිකල් පාක් එකක්. ඔව් පුතේ කියන්න. කා පාක් එකක්. ඔව්. ඔව්, රථ වාහන නතර කරලා තියෙන අංගණයක්. එතකොට මේකේ තියෙන්නේ අපි කියමු මේක වෙහිකල් පාක් එකක් කියලා නේද? අපි සාමාන්‍ය භාවිතා කරන විදිහට අපි කතා කරමුකෝ. ආ, මේකේ මොනවද අපිට දකින්න තියෙන්නේ? මොනවද මේකේ අපිට මේ පින්තූරේ විශේෂයෙන් මොනවද ඔයාලට පේන්නේ? වාහන. ඔව්, වාහන වලට ඉඩ වෙන් කරලා තියෙනවා පේනවා නේද? ආය මොනවාද? ඔව්, ගස් තියෙනවා. අලංකාර කරන්න ගස් වවල තියෙනවා ඒගොල්ලෝ නේද? තව මොනවාද? පාරවල් තියෙනවා. වාහන වලට යන්න එන්න පාරවල් තියෙනවා. තව මොනවාද පුතේ පේන්නේ? ගොඩනැගිල්ලක්. එතකොට ගොඩනැගිල්ලට යන එන කට්ටියගේ පාවිච්චියට තමයි මේ අපේ වෙහිකල් පාක් එකේ ඒගොල්ලෝ දාලා තියෙන්නේ නේද? එතකොට
ඔය වගේ එකක් සැලසුම් කරන්න තමයි මම අද ඔයාලට ක්‍රියාකාරකම විදිහට දෙන්නේ. හරිද? එතකොට මේ වගේ එකක් සැලසුම් කරද්දී ඔයාලට මොකද්ද මේ ඉස්සෙල්ලම ඇති වෙන ප්‍රශ්නේ? මොකක් දැනගෙන හිටියොත් හොඳයිද අපි ඉස්සෙල්ලම? වර්ගඵලය. ඔව් පුතේ. ඕ අවශ්‍ය වෙන ඉඩ ප්‍රමාණයක් නේද වාහනයකට කොච්චර වර්ගඵලයක් ඕනේද කියලා අපි දැනගෙන ඉන්න ඕන නේද? එතකොට අපි අද වර්ගඵලය පාඩම ආශ්‍රිත සාමාන්‍ය භාවිතයේදී අපි දැන් පන්ති පාඹරේ කරන්නේ වර්ගඵලය හොයනවා ගැටලුවලදී. එතකොට අපි සැබෑ ලෝකයේදී වර්ගඵලය කොහොමද යොදාගන්නේ කියන එක තමයි අපි අද පාඩම් විදියට ඉගෙන ගන්න. හරිද? එතකොට අපි අද ඉගෙන ගන්නේ වර්ගඵලයේ යෙදීම. හරිද පුතේ? එතකොට ඇයි අපි මේ වගේ වාහන නවතර කරන්න වෙනම ඉඩ ප්‍රමාණයන් වෙන් කරගන්නේ ගොඩනැගිලි ආශ්‍රිතව කියලා අපි බලමු. අපි වාහන පාක් කරන ආකාර දෙකක් මන් දාලා තියෙනවා. එකක් වීදිය මත පාක් කරනවා. වීදිය දිගේ වාහන පාක් කරාම මොනවද අපිට තියෙන ප්‍රශ්න? ඉඩ ප්‍රමාණයේ ප්‍රශ්නයක්. එතකොට මොකද වෙන්නේ වාහන වලට? ට්‍රැෆික් නේ. වාහන ගමනාගමනයේට අවහිරතා ඇති වෙනවා. ඒ නිසා තමයි අපි මේ වගේ වීදි වලින් බාහිරව රූප සටහනේ තියෙන විදිහට වීදි වලින් බාහිරව ඔය වගේ වාහන නතර කරන්න වාහන පාකින් ඒරියාස් හදලා තියෙන්නේ. ඒ නිසා තමයි. එතකොට අපිට සාමාන්‍ය දිනදා ජීවිතයේ ඇති වෙන ගැටලුවක් निराකරණය කරගන්න අපි මේ වගේ දේවල් යොදා ගන්නවා. තේරුණාද ඔයාලට? හරි. එතකොට දැන් මම අද ඔයාලට දෙන ක්‍රියාකාරකම වාහන රථ වාහන අංගණයක් සැලසුම් කරන්න. vehicle park එකක් ඔයාලා සැලසුම් කරලා මට අද වෙන්නන්න ඕන. මම ඔයාලට දෙනවා ඒකට අවශ්‍ය දේවල්. එතකොට ඔයාලා කියන්න බලන්න මේක සැලසුම් කරද්දී අපි මොනවද ඉස්සෙල්ලම සලකා බලන්න ඕන කරුණු? මොනවා ගැනද අපි ඉස්සෙල්ලම හොයලා බලන්න ඕන? අපිට එකපාරට වාහන මේ පාක් එකක් සැලසුම් කරන්න බෑනේ. අපි මොනවද හොයලා බලන්න ඕන? ඕ වාහන නවතා තැබීමට යන ඉඩ ප්‍රමාණය. එතකොට අපි ඉඩ ප්‍රමාණය අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපිට මේකට අදාළ වර්ගඵලය තමයි අපි හොයාගන්න ඕන නේද? ආය තව මොනවද? ඕ අලංකාරවත් බව. එතකොට අලංකාර කරන්න අපි මොනවද භාවිතා කරන්න කියන එක අපි හිතලා බලන්න ඕන. හරිද? ඊට පස්සේ මොනවද පුතේ අපි තව මොනවද හොයාගන්න ඕන? ඕ වාහන වර්ගයේ අපි කාර් වලටද අපි වෑන් වලටද බස් වලට අපි වෙනම ලොකු ඉඩ ප්‍රමාණ වෙන් කරන්න ඕන නේද? එතකොට අපිට වාහන වර්ගය වැදගත් වෙනවා. තුන්වෙනි කාරණය තමයි වාහන වර්ගය. තව මොනවද? ඕ වාහන කීයකටද අපි පාකින් ඒරියා එක හදන්නේ? එතකොට වාහන ගණන අපි වාහන ගොඩක් මිනිස්සු යන එන තැනක් නම් අපිට ගොඩක් ලොකු මේ ප්‍රදේශයක මේක හදන්න ඕන. එතකොට ටික දෙනෙක් නම් අපිට දැන් අපේ මේ පාසලේ නම් ටික දෙනයි නේද? එතකොට අපි 10කට වගේ තමයි ඒගොල්ලෝ සැලසුම් කරලා තියෙන්නේ. එතකොට වාහන ගණන ආය මොනවද? තව මොනවද? වාහන නවතර කරන්න ඕන විදිහ. එතකොට ඔයාලට මේ වාහන සමාන්තරව නතර කරන්න පුළුවන්, එහෙම නැත්නම් වාහන ආනතව නතර කරන්න පුළුවන්. එතකොට වාහන නවතා තබන විදිහ නේද? තව මොනවද? සමාන්තරවද ඕ තව මොනවද පුතේ? තව වැදගත් එකක් කියවුන්නේ. ඕ පිටවීම ඇතුල්වීම. අත් පිට ඇතුල් වෙන්නේ කොහොමද පිට වෙන්නේ කොහොමද කියන එක වාහන දෙකක් මාරු වෙන්න අපිට අර රූපේ තියෙන විදිහට වාහන දෙකක් මාරු වෙන්න ඉඩ පහසුකම් තියෙන්න ඕන පාරවල් වල නේද? අන්න එතකොට ඒකත් ඇතුල්වීමේ පිටවීමේ මාවත් කියන එක වැදගත් වෙනවා. ඇතුල්වීම පිටවීම සඳහා මාවත්. එතකොට මං මාවත් ඕන වාහන මේ පාකින් ඒරියා එකට ඇතුල් වෙන්නයි පිට වෙන්නයි. එතකොට වාහන දෙකක් ඇතුල් වෙන්න පිට වෙන්න අපි පාරවල් මේ සැලසුම් කරන්න ඕන. එතකොට මේ වගේ ගොඩක් කරුණු අපි අර වගේ දෙයක් සැලසුම් කරද්දී අපි සලකා බලනවා.
එතකොට පුතේ දැන් වාහන නතර කරන්න මේ වගේ රථ වාහන අංගණයක් සැලසුම් කරද්දී අපි කිව්වා මෙන්න මේ වගේ කරුණු අපි සලකා බලන්න ඕන කියලා. එතකොට මේකේ ප්‍රධානම සාධකය අපි ඉගෙන ගත්ත වර්ගඵලය කියලා. ඔයාලා කිව්වා වර්ගඵලය අපි දැනගන්න ඕන කියලා. එතකොට මොන වගේ ඔයගොල්ලෝ දැන් ඉගෙනගෙන තියෙනවා තල රූපවල වර්ගඵලය. මොන වගේ වර්ගඵලයක්ද ඔයගොල්ලෝ මේකෙදි භාවිතා කරන්නේ? මොන තල රූපද? ඍජු කෝණාශ්‍රයක. පුතා කියන බලන්න ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය කොහොමද අපි හොයන්නේ? දිග වැඩි කිරීම පළල. ඕ දිග සහ පළල ಗುಣ කරනවා අපි ඍජු කෝණාශ්‍රයක් මෙහෙම අරගත්තොත් අපි හිතනවා මේකේ දිග A කියලා මේකේ දිග B කියලා ගත්තොත් මේකේ වර්ගඵලය සමානයි දිග වැඩි කිරීම පළල. එතකොට A ಗುಣ කිරීම B කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඊට අමතරව තව මොකද්ද තල රූපේ ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙන? සමචතුරස්‍රය. කොහොමද සමචතුරස්‍රයක වර්ගඵලය හොයන්නේ පුතේ? ඕ පැත්තක දිග අපි දෙපාරක් ගුණ කරනවා නේද? එතකොට අපි හිතමුකෝ සමචතුරස්‍රයේ පැත්තක දිග අපි A කියලා ගමු. එතකොට මේකේ වර්ගඵලය අපිට හොයන්න පුළුවන් A ගුණ කිරීම A කියන සූත්‍රයෙන්. එතකොට අපිට මේ වගේ අපි ඉගෙනගෙන තියෙන තල රූපවල වර්ගඵලයන් යොදාගෙන අද ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලව නිර්මාණය කරපු රථ වාහන නවතා තබන්න පුළුවන් පාකින් ඒරියා එකක් සැලසුම් කරලා ඔයගොල්ලෝ පන්තියට අද ඉදිරිපත් කරන්න ඕනේ. ඒක තමයි ඔයාලගේ අද ක්‍රියාකාරකම. හරිද? කරන්න කැමතිද? ආ හරි. එතකොට මේක තමයි මගේ අතුමම ඔයාලට දාලා තියෙන ඇක්ටිවිටි එක. මම ඔයාලට ඇක්ටිවිටි ෂීට් එක කණ්ඩායම් වලට බෙදලා දීලා තියෙන්නේ. සුදුසු වර්ගඵලයන් සලකමින් එතකොට වාහන නතර කරන්න ඕන වර්ගඵලයන් ඔයාලා හොයලා බලන්න ඕන. සලකමින් වාහන 10ක් නවතා තැබීම සඳහා සුදුසු රථ අංගණයක සැලැස්මක් රූප සටහනකින් ඉදිරිපත් කරන්න තමයි අද තියෙන්නේ. හරිද? මේක තමයි පුතේ ඇක්ටිවිටි එක. වාහන 10ක් කියලා මම ලිමිට් එකක් දාලා තියෙනවා. දැන් අපේ පන්තියේ පීරියඩ් එකට අපි කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවානේ. ඒ නිසා ඔයාලා මේ ඇක්ටිවිටි එක කරලා කරද්දී ඔයාලා සැලසුම් කරන එකේ අවශ්‍ය මිනුම් සටහන් කරන්න ඕන. එතකොට දිග පළලවල් ඔයාලා කොහොමද තෝරගන්නේ? ඊට අමතරව වාහනයක් සඳහා අවශ්‍ය සම්මත වර්ගඵලය මොකද්ද කියලා ඔයගොල්ලෝ මට හොයලා දෙන්න ඕන. ඊට අමතරව වාහන 10ක් සඳහා සැලසුම් කරද්දී මංමාවත් එක්ක මුළු වර්ගඵලය ඔයගොල්ලෝ කොච්චර හොයා ගන්නවද කියලා මෙතනදී මේ මම එකත් අහලා තියෙනවා සටහන් කරන්න ඕන. එතකොට ඔයාලට මම දීලා තියෙන සුදු කඩදාසි පින්තූර ගම් කතුරු ඒවා ටික පාවිච්චි කරලා මේක කරන්න ඔයාලට මම ටැබ් එකක් දීලා තියෙනවා. අපි දන්නේ වාහනයක කොච්චර දිග පළල මොකද්ද සම්මතයන් අපි දන්නේ නැහැ නේද? අපිට එතකොට ඉන්ටර්නෙට් එක පාවිච්චි කරලා අපිට ඒවා හොයලා බලන්න පුළුවන්. ඒ නිසා තමයි මම ඔයාලට ටැබ් එකක් දීලා තියෙන්නේ. එතකොට ඔයාලට වර්ගඵලය කියන එකේ මිනුම් කියන එකේ මම ඉංග්‍රීසි යෙදුම් දීලා තියෙනවා. ඔයාලගේ මේ ක්‍රියාකාරකමේ ඇති ක්‍රියාකාරකම් තියෙන පත්‍රයේ ඇති. එතකොට පුතේ මේක මේ විදිහට අපිට සර්ච් කරලා බලන්න පුළුවන්. හරිද? හරිද? ඉස්සෙල්ලම මොකද දැන් කරන්නේ අපි? ඉස්සෙල්ලම කටු සටහනක් ඇඳ ගන්න ඕන නේද? ආ දැන් බලන්න පටන් ගන්න බලන්න. දැන් ක්‍රියාකාරකම තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් අහන්න. Maybe, yeah.
දැන් හැමෝම ඔයගොල්ලෝ කරපු එක ප්‍රසන් කරන්න ඕන පන්තියට. හරිද? කවුද ඉස්සෙල්ලා එන්නේ? කොයි ගෲප් එකද එන්නේ ඉස්සෙල්ලා? ආද උසන්න. හරි. ආ එන්න පළවෙනි කණ්ඩායමේ කට්ටිය එන්නකෝ ඉස්සෙල්ලා. අපි කා පාක්කයක් පෑන් ක්ලබ්. ඒ පාක් එකේ එක වාහනයක් පාක් කරන්න දිගෝණුනේ මීටර 9යි, පළල මීටර 6යි. ඒක අපි දිග ගුණ කිරීම විදිහට හැදලා වර්ගඵලයේ හෙව්වම වර්ග මීටර 54ක් ආවා. මෙතන වාහන 10ක් මේ පාකිය පාක් කරන්න පුළුවන්. ඒ වාහන 10ම මුළු වර්ගඵලය වර්ග මීටර 540ක් වෙනවා. හොඳයි පුතේ, ඔයාලා හොඳට කරලා තිබ්බා ක්‍රියාකාරකම. ඔයාලා ගොඩක් නිර්මාණශීලීව ඒක ඉදිරිපත් කරලා තිබ්බා. මං කණ්ඩායම් වලට යද්දි මම දැක්ක ඕගොල්ලෝ හොඳට ඕගොල්ලෝ මේ කතා කරලා ඕගොල්ලෝ යාළුව යාළුව අතර කතා කරගෙන ඕගොල්ලෝ ඒක ප්ලෑන් කරන විදිහ මම බලන් හිටියා. ඊට අමතරව මම දැක්ක ඕගොල්ලෝ ගැටලු ඕගොල්ලෝ අතර ඇතල මුණ ගැටලුත් ඕගොල්ලෝ කතා බහ කරලා නිරාකරණය කරගත්ත නේද යාළුව ටික එකතු වෙලා. ඒ වගේම මම දැක්කා තව ඕගොල්ලෝ අමතර දැනුම හොයාගත්තා. දැන් අපි දන්නා නේද ඉන්ටර්නෙට් එකෙන් බ්‍රවුස් කරලා අපි කොහොමද දිගක් පළලක් හොයාගන්නේ. ඔයාලා මගෙන් ඇහුවා අලුත් වචන ඇහුවා නේද කොහොමද සර්ච් කරන්නේ ටීචර් මේක කියලා. ඒ වගේ වචන ඇහුවා. ඒ වගේ ඔයාලා අලුත් දේවලුත් ඉගෙන ගත්තා. ඒකට සාමාන්‍ය පන්තියට වඩා ලොකු දෙයක් ඔයාලා අපේ ක්‍රියාකාරකමෙන් ඉගෙන ගත්තා නේද අද? තේරෙනවා නේද අපි වර්ගඵලයේ පාඩම පන්තියේදී ඉගෙන ගත්තට අපි ඇත්තටම වර්ගඵලයේ කොහොමද භාවිතා කරන්න කියලා තේරෙනවද දැන් හැමෝටම? තේරෙනවද පුතේ? එතකොට ඔයාලට කවදා හරි අනාගතයේ දවසක වුණත් ඔය අපිට වර්ගඵලයේ භාවිතා කරලා අපේ ගෙදරකට වුණත් ඔය වගේ දේවල් ප්ලෑන් කරගන්න පුළුවන්. තේරුණාද? ඔව්. එතකොට දැන් මම තව ඇක්ටිවිටි එකක් දානවා. ඔයාලා ඒක දැන් පොතේ පිටපත් කරගන්න මෙන්න මේ ඇක්ටිවිටි එක. ඔයගොල්ලෝ ගෙදර වැඩ විදිහට මෙන්න මේක කරන් එන්න ඕන. හරිද? ආ දැන් බලන්න පොත් ටික අරගෙන ලියා ගන්නකෝ. අද අපි වර්ගඵලයේ පාඩම ඉගෙන ගත්තා. ටිකක් වෙනස් විදිහකට කණ්ඩායම් ක්‍රියාකාරකම් වශයෙන් අපි කාපාක්කයක් ඩිසයින් කරන එහෙම එකක් කරේ. අපිට මේ ටීචර්ත් එක්ක ඉගෙන ගන්නවට වඩා යාළුවොත් එක්ක අදහස් බෙදාගෙන වැඩ කරන එක ලේසි වුණා. අපි ඔක්කොම එක්කලා වැඩ කරද්දී එකමුතුකම් වර්ධනය වෙනවා. අපි ඔක්කොම එකට කතා කරගෙන අපි අපේ අදහස් හොමාරු කරගන්නවා. එතකොට ඉතින් අපි ඒ විදිහට අද අපි ලස්සන වැඩක් කරා. අද අපි ඉගෙන ගත්තේ වර්ගඵලයේ පාඩම. පන්තියේ වර්ගඵලයේ පාඩම සාමාන්‍යයෙන් අමාරුයි මට දැනෙන විදිහට. අපි යාළුවොත් එක්ක ඉගෙන ගද්දී ඒක මට ලේසිද දැනුනේ. අපි අද කරේ කාපාක්කක් ඩිසයින් කරන එක. ඒක ලේසි විදිහට තමයි අපි කරේ. සාමාන්‍යයෙන් අපේ පන්තියේ අපිට ටීචර් උගන්වනකොට අපිට කතා කරන්න බෑ යාළුවොත් එක්ක. අපිට පුළුවන් වුණත් බැරි වුණත් ඒ ගාන ටීචර් කියලා දෙන විදිහට තමයි හදන්න ඕනේ. ඒ වුණාට අද මෙතනදී යාළුවෙක් එක්ක ඕන තරම් කතා කරන්න පුළුවන්. ඒ වගේම අපේ කණ්ඩායමේ යාළුවෝ 6 දෙනෙක් ඉන්නවා. 6 දෙනා විවිධ වර්ගයේ අදහස් දුන්නා. අපි ඒ අදහස් 6ම එකට එකතු කරලා මේ කාපාකින් ඩිසයින් එක හැදුවා. අපිට ඉන්ටර්නෙට් එකත් පාවිච්චි කරන්න ලැබුණා මේ ක්‍රියාකාරකම හින්දා. එක එක ගැටලු ආවත් අපි ඒවා निराකරණය කරලා කොහොම හරි හොඳ කාපාකින් ඩිසයින් එකක් හැදුවා. සහයෝගී ඉගැන්වීම් ක්‍රමයේ සාර්ථකත්වය මැන ගැනීම සඳහා කණ්ඩායම් ක්‍රියාකාරකම් ලබා දීමෙන් අනතුරුව මම ඔවුන්ට ලබා දුන් පෙර සහ පසු පරීක්ෂණ වල ලකුණු මට්ටම් වල වෙනස සසඳා බැලුවා. එතකොට ඒ වගේ ධනාත්මක වර්ධනයක් තියෙන බව මට පෙනී ගියා. ප්‍රධාන වශයෙන් සහයෝගී කණ්ඩායම් ක්‍රියාකාරකම් වල සාර්ථකත්වය විමසා බැලුවා. ළමුන් කණ්ඩායම් ක්‍රියාකාරකම සිදු කරන අතරතුර ඔවුන්ව නිරීක්ෂණය කිරීමෙන් සහ ළමුන්ගේ සංවාදවලට ඇහුම්කන් දීමෙන්. මීට අමතරව කණ්ඩායම් ක්‍රියාකාරකමේ සාර්ථකත්වය සඳහා මැනවැලීම සඳහා මම රුබ්‍රික් විශ්ලේෂණයක්ද භාවිතා කරා. ඒ සඳහා තේමා හතරක් යටතේ මම ළමුන්ට ලකුණු ලබා දුන්නා. ළමුන්ගේ සහභාගීත්වය, ළමුන් අතර සිදුවන අන්තර් ක්‍රියාකාරකම්,
ළමුන් වර්ධනය කරගත් කුසලතා සහ සමස්ත ක්‍රියාකාරකමේ නිමැවුම කියන තේමා හතර යටතේ තමයි මම උන්ට ලකුණු ලබා දීම සිදු කළේ.